මහින්ද රාජපක්ෂ මහත්මයයි මමයි ආණ්ඩුවක් කරන්න එකගත්වයක් ඇති කරගත්තේ ඒ අතීතයේ අත්දැකීම් එක්ක අලුත් වැඩපිළිවෙලක් සඳහා. දැන් එහෙම බලනවා නම් රනිල් වික්‍රමසිංහ මටයි කොහෙත්ම එකතු වෙන්න බෑ පොදු අපේක්ෂක විදිහට වැඩ කරන්නත්. මොකද මම පොදු අපේක්ෂක වෙනකොට අවුරුදු 47ක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දේශපාලනය කරපු කෙනෙක් මම. නමුත් අපි එකඟ වුණේ පොදු අලුත් ප්‍රතිපත්තියක් සහ අලුත් වැඩපිළිවෙලකට එකතු වෙන්න. ඕන තරම් මේ රටේ ඉන්න අතීතයේ වැරදි කරපු අය. හැබැයි ඊළඟට ඒ තියෙන දේශපාලන තත්ත්වයන් අනුව අලුත් එකඟතාවයන් ඇති කරගන්න. ඒකයි ඒකේ තත්ත්වය. ජනාධිපතිතුමා ඔබතුමා සූදානම්ද 29 වෙනිදාට බහුතරයේ තියෙන කෙනාට නැවත අගමැතිකම් බාර දෙන්න? 29 වෙනිදාට බහුතරේ කාටයිද කියලා අපිට අද කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් බහුතරේ 29 වෙනිදාට පෙන්නුවොත් මෙන්න කියලා ඔය මම කියන විදිහට ඡන්ද අරගෙන මට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදිහට පත් කරන්නේ නැහැ මගේ ජීවිතේට. පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ට බහුතරය තියෙනවායි කියලා UNF එකට බහුතරය තියෙනවායි කියලා අගමැතිවරයා පත් කිරීම නීත්‍යානුකූලව ඒ පැත්තට ගියොත් මම බොහොම පැහැදිලිව ඒගොල්ලන්ට කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මං ගාවට ගේන්න එපා කියලා. මං යව පත් කරන්නේ නැහැ කොහෙත්ම. ඔබතුමාගේ පුද්ගලික ගැටලුවක් පුද්ගලයාට අකමැති කියලා එහෙම බෞද්ධයක් තියෙන කෙනෙක්ව ජනාධිපති ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? පාර්ලිමේන්තු ක්‍රමයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල නීතිය ව්‍යවස්ථාව වගේම සම්ප්‍රදාය තියෙනවා. මම අගමැති විදිහට කෙනෙක් පත් කරන්න මටත් ගැළපෙන කෙනෙක් වෙන්න ඕන. මමත් කැමති කෙනෙක් වෙන්න ඕන. දැන් එහෙමනම් සරත් පොන්සේකා දුන්නොත් මට පත් කරන්න කියලා අගමැති විදිහට මම පත් කරන්නේ නැහැ. මේ ඉන්නවනේ මගේ ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවෙක් විදිහට ප්‍රකාශ වෙලා තියෙනවානේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහතා සහ සරත් පොන්සේකා නැතුව UNF එකෙන් එක්කෙනෙක් වෙන්න ඕන. නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවේ හරියට විශ්වාසභංග යෝජනාව සම්මත. asianmirror.lk